අපි මේ ඔබත් එක්ක එකතු වෙන්නේ කොළඹ ෆූසෝ මන්ත්‍රා බුටික් හෝටලේ ඉඳගෙන අපි කතා කරන්නට සැරසෙන්නේ අපි රටේ ඉන්න ඉතාම දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් එක්ක ඇයගේ හිතට එකඟව ඇත්තම ඇත්ත දැනගන්න කවුද මේ රංගන ශිල්පිනිය ඇය ඔබ හදවතින්ම ආදරය කරන ඔබේ හදවතේ රැඳෙන යශෝදා විමල ධර්ම එයා එක එක්ස්ට්‍රීම් එකක් මම තව එක්ස්ට්‍රීම් එකක් මෙහෙම දෙන්නෙක් එකතු වෙනවා කියන එක අපි දෙන්න කරමු පිස්සු ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන් මමම දැක්ක අපේ රටේ මිනිස්සු ගෑනු ළමයි කලන්තේ දාලා වැටෙනවා ඒක දැකලා නමුත් ඔහුගේ එක චිත්‍රපටයකවත් කිසිම චරිතයක් මට ලබා දුන්නේ නැහැ ඒක ප්‍රේමයද ඒක මොකද්ද කියන එකට වචනයක් නැහැ මට නසිරුද්දීන් ෂායක ජීවිතේ කවදා හරි රංගපාන ලැබුණා කියලා හීනයක් තියෙනවා ආයි බොන් කියලා ඔබ පිළිගන්න ආයි බොන් හැබැයි අද නම් ඔබ හිතට එකඟව ඇත්තම ඇත්ත කියන්න ඕනේ එකඟයි නේද එකඟයි ඔබ ඔබව විස්තර කරන්න වචන තුනකින් ආදරණීය දිරිය දියණිය ආදරණීය දිරිය දියණිය මම එයට 100%ක් එකඟ වෙනවා හරියටම හරි මේ ක්ෂේත්‍රයේ ඔබට ඉන්න හොඳම යාළුවෝ තුන් දෙනා කවුද සංගීතා එතකොට නිරෝෂා විරාජිනි චරිතා ප්‍රියදර්ශිනි හරි තුන් දෙනා කිව්වා ඔබට උයන්න පුළුවන් පුළුවන් මොනවද වඩාත්ම රසට උයන්න පුළුවන් ව්‍යංජන තුන චපාති හදන්න පුළුවන් චපාති හදන්න පුළුවන් සාමාන්‍යයෙන් හදන්න බැරි දෙයක් නේ ඔබට පුළුවන් ඔව් මොකද අපේ ගෙදර මුගක් වෙලාවට චපාති කනවා අම්මා නිතරම හදනවා ඒකෙන් චපාති හදන්න ඉගෙන ගත්තේ පරිප්පු යන්න පුළුවන් හොඳට චපාති එක්ක කන්න චපාති එක්ක පරිප්පු ගන්න පුළුවන් ඊට පස්සේ මම මාංශ භක්ෂිකෙක් නොවන නිසා මස් මාළු උයන්න උයලා දෙනවා අම්මට නමුත් ඒව රසද කියන්නේ මම දන්නේ නැහැ හරි නිර්මාංශික නිර්මාංශික දේවල් වලින් හොඳට මේ තිබ්බටු ව්‍යංජනේ හදන්න දන්නවා තිබ්බටු ව්‍යංජනය ඒක හදන්න පුළුවන් මොකක් දාලා කොස්සට දාලා කොස්සට දාපු තිබ්බටු ව්‍යංජනේ කන්න ඉන්න උන දවසක හරි මට නම් ඔබ සාරියටයි ඔසරියටයි දෙකටම එක වගේ ලස්සනයි ඔබේ මනාපය වැඩියෙන් හිමි කරගෙන තියෙන මේ දෙකෙන් කුමක් සාරිය හේතුව දෙකටම මම මනාපයි නමුත් සාරිය තමයි වැඩිපුර ඇඳෙන්නේ ඒ අවස්ථානුකූලව තමයි මේ දෙක තීරණය කරන්නේ සාරිය තමයි වැඩිපුර කැමති අද පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව වචන තුනකින් කියන්න මේ දේශපාලනිකද සමාජීයද කොහොමද කියන්නේ මම දන්නේ නැහැ මං මගේ දේශපාලන දැක්ම තියෙන්නේ කවදා හරි කරන මගේ නිර්මාණයක් තුල කියලා මම විශ්වාස කරනවා වචන තුනකින් හැටියට මම මේ පසුබිම කිව්වේ හරි අද තියෙන්නේ වචන තුනක් කියන්න බෑ මේ කොරෝනා වසංගතයත් එක්ක සියල්ල පිළිබඳ අවිනිශ්චිතභාවයක් තියෙන්නේ ගෝලීය වශයෙන් දිගුත්තරය ඔබේ මනාපේ හිමි කරගෙන තියෙන ඔබ සිතන පරිදි ලංකාවේ මෙතෙක් විහිවිච්ච විශිෂ්ටතම සිනමා නිර්මාණ තුන මොනවද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය ධර්මසේන පතිරාජගේ බමුරු ඇවිත් නැවතත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රන්සල් මාතිතාම ප්‍රිය කරන චිත්‍රපට තුනක් උදේ පාන්දර 3ට දුරකථන ඇමතුමක් දීලා කතා කරන්න පුළුවන් ඔබට ඉන්න හොඳම යහළුව තුන් දෙනා කවුද? ඒ කියන්නේ නින්දට කොයිතරම් බාධා කරත් කිසිම තරහාවක් ඇති වෙන්නේ නැති ඕන වෙලාවක ඕන දෙයකට එන්න කැමති යාළුව තුන් දෙනා. එක්කෙනෙක් නම් ඉන්නේ ලංකාවේ නෙමෙයි. ගමන්නේ අපි කෝල් එකක් දෙමු. එංගලන්තේ. එයාගේ නම ඖෂධි. ආදරයට කියන්නේ සුදු කියලා. ඊට අමතරව තව මගේ යාළුවෙක් ඉන්නවා ලෙන්ඩා පාතිපත්. තාම හිත හොඳ කාන්තාවක්. ඔව් ඇත්ත වශයෙන්ම අපි හුඟක් පරණ යාළුවෝ. ඔයයි මගෙත් හොඳ යාළුවෙක්. ඔයයි මායි වගේ අවුරුදු 30ක් විතර අපේ යාළුකම. ඒ දෙන්නට මට ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. දැන් මම ඔබට
රංගන ශිල්පීන් 5 දෙනෙක්ගේ නම් කියනවා. මම දන්නවා සාමාන්‍යයෙන් ඔබ හිතට එකඟව කෙලින් උත්තර දෙන කෙනෙක් කියලා. මේ රංගන ශිල්පීන් රංගන කුසලතාවය අනුව 1 සිට 5 දක්වා වත් නම් කරන්නට ඕන. රංගන කුසලතාවය අනුව 1 වැඩියෙන් 5 අඩුවෙන්. මම ඉස්සෙල්ලා රංගන ශිල්පීන් 5 දෙනාගේ නම් කියන්නම්. හේමාල් රණසිංහ මහත්මයා, ඉසුරු ලොකුහෙට්ටි ආරච්චි මහත්මයා, පුබුදු චතුරංග මහත්මයා, සාරංග දිසාසේකර මහත්මයා, බිමල් ජයකොඩි මහත්මයා. එක බිමල් ජයකොඩි, දෙක පුබුදු, පුබුදු චතුරංග, තුන හේමාල්, හතර සාරංග. ඇත්තටම ඉසුරු පහ නෙවෙයි, නමුත් මේක ඉතින් කවුරු හරි කියන්නත් එපා. කියන්නේ නැමෙයි. ඉස්සර ලොකෝ හිටිය ආරංචි. මෙතනදී මෙහෙමත් අපි කියන්නට ඕනේ, ඇත්තටම අපි මේ බොහොම විනෝදෙට ආදරෙන් කරන වැඩක් නෙමෙයි ඉතින්. මේ පස් දෙනාම අතිශයින් දක්ෂයි, ඒව තීරණය වෙන්නේ ඒගොල්ලෝ කරන චරිතත් එක්ක. සහ ඔබට නරඹන්නට ලැබෙන අවකාශය අනුව. දැන් ඉස්සර රංගපාන බොහෝ ටෙලි නාට්‍ය ඔබට දකින්නට නොලැබෙන්නට පුළුවන්. ඔව්, මං ටෙලි නාට්‍ය බලන්නේ නැති හින්දා දැන්. එම ප්‍රශ්නේම අපේ ඉන්න රංගන ශිල්පිනියන් ගැන. තාම දක්ෂ රංගන ශිල්පිනියන් කීප දෙනෙක් තමයි මම මෙතෙන්දී ඔබට කියන්නේ. චාන්දිනී සෙනවිරත්න මහත්මිය, ජයනි සේනනායක මහත්මිය, සමනලි ෆොන්සේකා මහත්මිය, නිල්මිනි තෙන්නකෝන් මහත්මිය, දුලිකා මාරපන මහත්මිය. ඕ, ඒ පස් දෙනාම ඉන්න පළවෙනි ස්ථානේ මට. එක්කෙනෙක්වත් දෙකට දාන්න බෑ. බෑ. ඒ එකේ. මොකද මම එක නාට්‍යයක් බැලුවා. ඔය උතන පිරිසෙන් තුන්දෙනෙක් මේකේ හිටියා. එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවනි වෙන්නේ. පස් දෙනාම පළවෙනි තැන මට තියන්න පුළුවන්. දැන් මම මෙතනදී අහන්නේ ඔබේ ප්‍රියතාවය අනුව, මේ දක්ෂතාවය හෝ වෙනත් දෙයක් නෙමෙයි. දැන් මම ඔබට ප්‍රියයි, ඔබ මට ප්‍රියයි. ඒක කාටවත් වෙනස් කරන්න බැහැනේ. ඔව්. ඉතින් මම ඒ වගේ දෙයක් තමයි මේ අහන්නේ. මේ හැබැයි මම අහන්නේ රංගන ශිල්පීන් ගැන. ආ. 1 සිට 5 දක්වා. රවීන්ද්‍ර රන්දෙනිය මහතා, සනත් ගුණතිලක මහතා, චන්න පෙරේරා මහතා, කමල් අද්දර ආරච්චි මහතා, තුමිදු දොඩන් තැන්න මහතා. චන්න පෙරේරා 1, කමල් අද්දර ආරච්චි 2, රවීන්ද්‍ර රන්දෙනිය 3, අනිත් දෙනක සනත් ගුණතිලක මහතා සහ තුමිදු දොඩන් තැන්න මහතා. තුමිදු දොඩන් තැන්න සනත් ගුණතිලක. එම ප්‍රශ්නයම නිලි පාර්ශ්වය ගැන. නිල්මිනි තෙන්නකෝන් මහත්මිය, දිල්හානි අශෝකමාලා මහත්මිය, සංගීතා වීරරත් මහත්මිය, සේමිනි ඉද්දමල්ගොඩ මහත්මිය සහ දමිතා අබේරත්න මහත්මිය. සංගීතා, දිල්හානි, නිල්මිනි, දමිතා, සේමිනි. මම ඔබට නව පරපුරේ රංගන ශිල්පීන් 5 දෙනෙක් කියනවා. දැන් මේ අය ඉතාම ජනප්‍රියයි, ඉතාම දක්ෂයි. මේ අය වර්ග කරන්න කිව්වොත් 1 ඉඳන් 5 දක්වා. ඒ කියන්නේ දක්ෂකම අනුව. දක්ෂකම අනුව. සජිත අනුත්තර මහතා. දනුක දිල්ෂාන් මහතා, තනමල්ලි ලොකෝලා, ඒ වගේම කෝකිල පවන් මහතා, සංගීත් ප්‍රභු මහතා. සජිත 1, 1 2 දනුක, තුන කෝකිල, 4 සංගීත්. ඔබ මෙයින් ප්‍රිය කරන්නේ කුමක්ද? මේ ඔබ හිතන විදිහ, ඔබ දකින විදිහ. මැරේජ් ලයිෆ්, සිංගල් ලයිෆ්, ලිවින් ටුගෙදර්. Single life is awesome. මම 100% එකගයි. 100%ක් එකගයි. ඉතින් අපි උත්තරේ බාරගම්. මොහොතක් කල්පනා කරලා කියන්න, අද වෙන විට ඔබ පසුතැවෙනවා ඔබේ ජීවිතයේ මේ චිත්‍රපටි හෝ මේ ටෙලි නාට්‍ය හෝ රංගපෑම ගැන. චිත්‍රපටි නැත්නම් ටෙලි නාට්‍ය තුනක්. ඒ කියන්නේ චිත්‍රපටි තුනක් වෙන්න ඕනේ නැහැ, ටෙලි නාට්‍ය තුනක් වෙන්න ඕනේ. මේ දෙකම එකව කළා තුනක්. ඔබ පසුතැවෙනවා මොකක් හෝ හේතුවක් ඉදන්. මගේ විශේෂදී මං කිසිවක් කෙරෙහි පසුතැවෙන්නේ නැහැ. මොකද මම හැමදාම තෝරා බේරගත්ත එක්කෙනෙක්. මං ජීවිතේ වැඩියෙන් ආදරය කරන්නේ මං රඟපාපු චරිතවලට. මේකින්ද කිසිම පසුතැවීමක් නැහැ. නෑ, මං හරි සතුටු වෙනවා මේ හැම එකක්ම. මේ අවුරුදු 35 ඇතුළත රඟපාපු හැම එකක්ම මට ලැබීම ගැන. ඔබ වඩාත්ම ප්‍රිය කරන ඉන්දිය රංගන ශිල්පී දෙනා කවුද? නසිරුද්දීන් ෂා. එයා තමයි හැමදාම නම්බර් 1 මට. නානා පටේකර්, ඉස්සර නළුවෙක් හිටියා බෙන්ගාලි, අමෝල් පලේකර් කියලා.
ශාරුක්ඛාන්ට කැමති නැද්ද දැන් ලංකාවේ ශාරුක්ඛාන් ආපු වෙලේ ශාරුක්ඛාන් එක්ක හින්දියෙන් කතා කරන්න ඔබ නිතෝරගත්තේ ඔබ හුත් එක සමුක සාකච්ඡාවකුත් පැවැත්වන්නේ ඔව් ඇත්ත වශයෙන්ම මම අර නම් තුන කිව්වේ දක්ෂතාවය අනුව ඒගොල්ලන්ගෙන් මට ඉගෙන ගන්න බොහෝ දේ තිබිච්ච හින්දා මම නසරුද්දීන් ෂා වේදිකා නාට්‍යයක රංගපානවා දැකලා තිනෝ ගාන්ධි වර්සස් ගාන්ධි කියලා ශාරුක් ඛාන් කියන්නේ මං ජීවිතේ ඉතාම ප්‍රිය කරන මිනිස්සෙක්. එයා තමයි ඒ පැත්තෙන් නම as a person. එයා තමයි number 1. මොකද එයාගේ මං ඒක දැනගත්තේ මං අට අත්විඳින්න ලැබිච්ච හින්දා එයාගේ ඉන්ටර්විව් එකේදී එයා කොච්චර නිහතමානීද කිව්වොත් මාව ඇක්ට්‍රස් කෙනෙක් කියලා අඳුන්වලා දුන්නාම මං කරපු චිත්‍රපට ඒ දවස්වල මං ගරිලා මාකටිං චිත්‍රපටිය රංගපාමින් හිටියේ. ඒ වගේම ඇයි අපිට ඕගලන්ගේ හොඳ චිත්‍රපටි ඉන්දියාවේ දකින්න හම්බෙන්නේ නැත්තේ කියන මේ වගේ අපි දෙන්න ඉන්ටර්විව් එකට ඉස්සෙල්ලා ලොකු සාකච්ඡාවක් පැවැත්වුවා. ඉතින් එයා ලෝක ප්‍රසිද්ධ මිනිස්සු. එයාට පිස්සු හැදිලා ඉන්න මමම දැක්ක අපේ රටේ මිනිස්සු ගෑනු ළමයි කලන්තේ දාලා වැටෙනවා දැකලා. ඉතින් ඔහු ඒ තරම් නිහතමානී ඔහු වඩාත් මාත් එක්ක සමීප වුණා මං හින්දියෙන් කතා කරපු නිසා. ඔහු පර්සනලිටිය එකක් හැටියට එහෙම නැත්නම් මිනිස්සෙක් හැටියට මම අතිශයින් ප්‍රිය කරන කෙනෙක්. ඒ වගේම රංගන ශිල්පිනියන් තිදෙනා කවුද ඉන්දියාවේ? ස්මිතා පටේල්, ශබනා අස්මි, දැන් ඉන්න අයගෙන් මම කැමති විද්‍යා බාලන්. දැන් ඔබට අවස්ථාවක් ලැබෙනවා ලංකාවේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන ඔබට නිෂ්පාදකවරයා ඇවිල්ලා කියනවා යශෝදා අපි ඔබට අවස්ථාවක් දෙනවා ඔබ කැමති රංගන ශිල්පියාව සහාය රංගන ශිල්පියාව ඉන්දියාවෙන් තෝරගන්න කියලා. කවද ඔබ තෝරගන්නේ? මට නසිරුද්දීන් ෂා එක්ක ජීවිතේ කවදාහරි රංගපාන ලැබුණොත් කියලා හීනයක් තියෙනවා. ඒ චරිතයට ඔහු ගැළපෙනව නම් ඔහු තමයි තෝරගන්නේ. හැබැයි ඊට වැඩි වෙනත් ආකාරයක එකක් නම් ශාරුක් ඛාන්ව තෝරගන්න. ඔව්. දැන් මම ඔබට පුද්ගලයන් කීප දෙනෙක්ගේ නම් කියනවා. මේ අයගේ හොඳ ගුණාංගයක් සහ ඔබ කැමති නැති ගුණාංගයක් කියන්නට ඕන. මෙහෙම කැමති නැති ගුණාංගයක් කිව්වා කියලා ඈ තරහ වෙන්නේ නැහැ. අපි හැමෝම ආදරේ. ඔබේ යහළුවන්ගේ සහ ඔබ දන්න කියන අයගේ. මුලින්ම ෂෙරීන් කුමාරතුංග මහත්මිය. ෂෙරීන් අක්කට කවුරුත් අකමැති වෙන්න හේතුවක් හොයාගන්න අමාරුයි. ෂෙරීන් අක්කා කියන්නේ හරිම මානුෂීය හදවතක් තියෙන ඕන කෙනෙකුගේ විශේෂයෙන් දුකේදී උදව් කරන කාන්තාවක්. එයාව මම සමීපයේ ඇසුරු කරනවා. නමුත් එයාගේ අකමැති ගුණංගයක් මම තාම දැක්කේ නැහැ. රොෂාන් රවීන්ද්‍ර මහතා කැමැති අකමැති? කැමැති ඔහුගේ දක්ෂකමට. එයා අකමැති වෙන්නේ එහෙම හේතුවක් නැහැ. මොකද උඟාක් සමීපයේ ඇසුරු කරන අය තමයි අපි දකින්නේ මේ අඩුපාඩුකම් ඒවා තියෙනවා කියලා. ඉතින් ප්‍රොෆෙෂනලි වෘත්තීය මට්ටමින් ඇසුරු කරනකොට වෘත්තීය කියන කාරණේ ඇතුළේනේ හැසිරෙන්නේ. ඒකින්ද හැම දෙයක් ඔහුගේ දකින්න ලැබුණේ. සබිතා පෙරේරා මහත්මිය. සබිතක්කා කියන්නේ හරිම නිහතමානී කාන්තාවක්. ඇයගේ නැගණිය එක තමයි චන්දිමා එක තමයි මම මිතුරු. එතකොට මං චිත්‍රපටි වලට ඇවිල්ලා නැහැ. අපි දෙන්න මුණ ගැහුණු සමහර අවස්ථාවල සබිතක් අයනවා චන්දිමාව එක්ක යන්න. ඒ වෙලාවල් වලදීත් මම කවුද කියලා දන්නෙත් නෑ එයා. මොකද තාත්තව දන්නවනේ. ඒ මගේ තාත්තගේ දුව කියලා දන්නෙත් නෑ. නමුත් ඇය ඉතාම නිහතමානී ලෙසක මාත් එක්ක ඇසුරු කරා. ඊට පස්සේ මම මේවට සම්බන්ධ වුණාට පස්සේ අපි දෙන්න කවදාවත් තිර එකට රඟපාලා නෑ. නමුත් මම ඇගේ ජීවිතේ සමීපතම මිතුරියක්. මේක මම විතරක් නෙමෙයි ඇත් කියන දෙයක් ප්‍රසිද්ධියේ. ඇගේ එහෙම මට අකමැති දේවල් මම දැකලා නැහැ. සහ මං හැමතිස්සෙම කැමති පුද්දලෙගේ හොඳ කතා කරන්න. වීනා චෛකොඩි මහත්මිය. වීනක්කා මගේ අම්මා, තිරේ මුල්ම අම්මා, අපි දෙන්නගේම අම්මා. වීනාක්කා එදා ඒ දුන්න සහයෝගය. ඊට පස්සේ වීනාක්කා එක ගොඩක් රඟපාන්න හම්බුණා. ඊට පස්සේ මාරුතේත් නැවත මගේ අම්මා මේ දූදරුවෝ රඟපෑවා. තව ගොඩක් ඒවල හිටියා. මේ වීනාක්කාගෙන් ඒ ලැබුණු සහයෝගය තමයි මං කැමතිම ගුණාංගය.
ඒ අරුණකොට ඉතින් අකමැති දේවල් කියන්න මම එහෙම සමීපතවම අසුරු කළා නෑ. ඔයාගේ නම් කියන්න පුළුවන් අකමැති උනාක. එහෙනම් කියන්න කඩු ගන්න මගේවත් මොනවද කැමති නැත්තේ කි. හරි. චන්න පෙරේරා මහතා. කැමති අකමැති. ආ මේකට නම් අකමැති දෙයක් කියන්නම ඕන. චන්න පෙරේරා මගේ අතිරේ පෙම්වතා. නිතරම මේ දවස්වල අකමැති ගුණංගේ මොනවද දන්නද? යා මිනිස්සේ කැටි දිතාම හොඳ මිනිස්සේ. හැබැයි ඉතින් නව දැන් ඔහු අධ්‍යක්ෂවරයෙක්නේ. ඉතින් මම යාට යාළුවෙක් හින්දා මට යාට කියන්න පුළුවන්. නමුත් ඔහුගේ එක චිත්‍රපටයකවත් කිසිම චරිතයක් මට ලබා දුන්නේ නැහැ. ඉතින් මම ඒකට අකමැතියි. චන්න අහගෙන නේදීනේ ඇයි මේ වගේ වැඩ කරන්නේ? සංගීතා වීරරත්න මහත්මිය කැමැති අකමැති අකමැති නම් කියන්නම ඕන. සංගීතා මගේ පැරණිම මිතුරිය ක්ෂේත්‍රයේ සංගීතා මම දකින්නේ එදා හිටපු කෙලිලොල් දඟකාර පිස්සු නටන මාරුතේ කරද්දී අපි දෙන්න කරපු පිස්සු ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන්. මේ අපි දෙන්න අතිශය මේ මේ කියන්නේ දෙන්නා සම්පූර්ණ දෙවිදයක් අහසට පොළොව වගේ. එයා එක එක්ස්ට්‍රීම් එකක් මම තව එක්ස්ට්‍රීම් එකක්. මෙහෙම දෙන්නෙක් එකතු වෙනවා කියන එක හිතා ගන්නවත් බෑ. නමුත් අපි දෙන්න එකතුයි. එයාගේ ඒ ආදරණීය මිතුරුකමට මම හැමදාම ආදරේ අදටත්. නමුත් එදාට වඩා ඇය ඉතාම දැනුවත් අපේ බොහෝ දේවල් අපේ සංස්කෘතිය සාරධර්ම අගය කරන කෙනෙක් හැටියට අද මම දකිනවා. අකමැති සංගීතගේ එහෙම අකමැති ගුණාංගයක් නැහැ. නමුත් සමහර චිත්‍රපටිවල සමහර චරිතය නොකලා නම් හොඳයි කියලා හිතෙනවා. මේ කලාත්මක චිත්‍රපටි නෙමෙයි, සමහර ඔය විනෝදාත්මක චිත්‍රපටිවල. මට තේරෙනවා. දැන් මා මේ කියන පුද්ගලයින්ට ඔබ වෙනත් වෘත්තියක් යෝජනා කරන්නට ඕන. දැන් මේ අය වෘත්තියක යෙදිලා ඉන්නවා. හැබැයි ඔබ මේ අයට වෙනත් වෘත්තියක් කියන්නට ඕන. මුලින්ම ජයන්ත චන්ද්‍රශ්‍රී මහතා. ඇක්ටර් ට්‍රේනර්. ඇක්ටර් ට්‍රේනර්. He should be actor trainer. රොෂාන් රණවන මහතා. රංගන ශිල්පියෙක් නොවුනා නම්. පයිලට්. පයිලට්. ගුවන් නියමුවෙක්. හැරිස් විජේසිංහ මහතා. වෙනත් වෘත්තියක්. හැරිස් විජේසිංහ මහත්මයාට වෙනත් වෘත්තියක් කියන්න බෑ මට. ඔහු වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ වෘත්තියට අතිශයින් දායකත්වයක් දැක්වූ, විශාල ලෙස දායකත්වයක් දැක්වූ සහ ඉදිරි පරම්පරාවලට ආදේශයක්. එහෙම නැත්තම් මට සිංහලෙන් හරි අමාරු ඔහු විස්තර කරන්න. ඔහු ආදර්ශයක් ආදේශයක් නෙමෙයි. හරි හරි මම කියන්නේ එහෙම නොවුනා නම් ඔබ කියන්න වෙනත් සුදුසු වෘත්තියක්. මම දන්නවා ඔහුට වෙනත් දෙයක් සම කරන්නටවත් බෑ. අපි මේ යෝජනා කරනවා යාට. නෑ ඔහුව මට වෙනත් වෘත්තියක පෙනෙන්නේ නැහැ. විදුහල්පතිවරේ බෑනේ. බෑ. ඇඩ්මිනිස්ට්‍රේෂන් බෑ. නෑ හැරිස් මාමා හැරිස් විජේසිංහ කියන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම එතන ඉන්න ඕන කෙනෙක්. අපි ඒකට වෙනත් ආදේශයක් නැහැ, විකල්පයක් නැහැ. දයාන් විතරණ මහතා. ගායකයෙක් සහ කැමරා ශිල්පියෙක් නොවුනා නම්. ආයි දෙකම නොවුනා නම්. නොවුනා නම්. ඔහු මං හිතනවා දැන් අද ඉන්න තැන ඉඳන් මං කියන්නේ මේ ජීවිතයේ දකින විදිහ, ඔහු දකින විදිහ තරුණ පරම්පරාවට කියා දෙන යම්කිසි ගුරුවරෙක් වගේ කෙනෙක්. එහෙමත් නැත්නම් ඔහු මං හිතනවා ඔහුගේ දක්ෂතම වෘත්තිය කැමරා ශිල්පය. එය ඔහු ඊළඟ පරම්පරාවට කියා දුන්න කෙනෙක් වුණා නම් හොඳයි. ගුරුවරයෙක් වුණා නම් හොඳයි. දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය. ආදරණීය හඬක්. ගායිකාවක් නොවුනා නම්
ඇයට වෘත්තියක් කියන්නේ ගුරුවරියක් අනිවාර්යයෙන් සංගීත ගුරුවරියක් නිරෝෂා විරාජනී මහත්මිය සංගීත ගුරුවරියක් සහ ගායිකාවක් නොවුනා නම් මට හිතෙනවා ඇය හොඳ බිරිඳක් හොඳ මවක් වෙයි කියලා ගෘහණියක් වෙයි කියලා තුමි තු දොඩන් තැන්න මහතා වෙනත් වෘත්තියක් දැන් ਉਹ ගුරු වෘත්තියනේ ඉන්නේ දැන් ගුරු වෘත්තියේ රංගන ශිල්පය රංගන වේදිකේ ඒ දෙකම නැතුව අධ්‍යක්ෂවරයෙක් චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් ටෝටල් නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් මහේන්ද්‍ර පෙරේරා මහතා රංග වේදිකේ සහ රංගනය උගන්වන මහත්මයෙක් ඒ වෘත්තීන් දෙක හැර මට ගැලපෙන්නේ මේ වෘත්තීන් දෙක එතනින්ට මට හිතන්න බෑ මොකද දැන් ඔබ ටෙලි නාට්‍ය ගොඩක රංගපාලා තියෙනවානේ බොහොමයක ගුණාත්මක වශයෙන් ඉහළ ටෙලි නාට්‍ය රසක ඔබ රංගපා තියෙනවා මේන් ඔබේ වඩාත්ම සිද්ගත් ටෙලි නාට්‍ය පහ ළමයි පස් දෙනෙක් ඉන්නවනම් පස් දෙනාගේ වැඩිපුර කැමති කාටද කියලා ඕ ඔබේ ළමයි තමයි ටෙලි නාට්‍ය කියන්නේ ඔව් ඒ චරිත තමයි මගේ දරුවෝ මම බිහි කරපු දරුවෝ මං කැමති කඩුල්ල මානෙල්ට කඩුල්ල මානෙල් සත්පුර වැසියෝ අහිංසා සඳගිරි පව සීතාහා අරුන්දති ඒක එකක් වශයෙන් ගන්න ඒක ද්විත්ව මේ පුනරුපත්තිය පිළිබඳ කතාවක් සඳගිරි පව පරාක්‍රම නිර්යාලගේ ඊට අමතරව සීරජ සුභාදේවි සහ තනමාල්විල යශෝදරා ඔබ මේ දේවල් විශ්වාස කරනවද කර්ම ඔව් පුනරුපත්ති අනිවාර්යෙන් විශ්වාස කරන ජ්‍යොතිෂය ජ්‍යොතිෂය මෙහෙමයි ජ්‍යොතිෂය මන් දකින්නේ කෙනෙකුගේ ජීවිතයට මඟ පෙන්වීමක් වෙනස. එහෙම නැත්නම් ජ්‍යොතිෂය එල්ලිලා යනවා නම් ඒක නුවණට හුරු දෙයක් නෙවෙයි. ඒක මඟ පෙන්වීමක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. සහ මම විශ්වාස කරනවා අපේ දෛවය තීරණය කරන්නේ මේ දෛවය මගේ කියලා හිතුවත් වැරදි. මමමයි තීරණය කරන්නේ. මමමයි මගේ ජීවිතේ දේවල් තෝරගන්නේ, choices ගන්නේ. It's my selection. My fate is my selection. ඔබේ ජීවිතේ ඔබ බොරු කියපු අවස්ථා තුනක් කියන්නට පුළුවන්ද? පුළුවන්. කියන්න. හැමතිස්සෙම බොරු කියන්න සිද්ධ වෙන්නේ මොකක් හරි ඒ බොරු ඇවිල්ලා කාටවත් මේ කරදරයක් කරන බොරු නෙමෙයි. රංගන ශිල්පිනියක් වීම නිසා සමහර විට ඉතා බාර දුර කටයුත්තක මේ රංගනයේ යෙදී සිටිද්දි සමහර වෙලාවට මං අනිවාර්යෙන් ටෙලිෆෝන් ආන්සර් කරන්නේ නැහැ. මොකද මං රූපන විද්‍යාව හදාරලා ඉගෙන ගන්න කෙනෙක්. ඒක ඇතුලේ ඩිස්ටර්බන්සස් ආහම අමාරුයි අඛණ්ඩව පවත්වා ගන්න. ඉතින් ඒ වගේ අවස්ථාවල මා වෙනුවෙන් කාට හෝ කියන්න වෙනවා ඇය වැඩක ඉන්නේ. එහෙම නැතුව අනිත් වෙලාවල් වලදී මට ෆ්‍රී නම් ඒ වෙලාවේ මම අන්සර් කරනවා බොරු කියන්න හේතුවක් නැහැ. අවස්ථා තුනක් කිව්වේ ඒක තුනම විදියට බාර ගන්න. නැත්තම් ප්‍රෝග්‍රෑම් එක කරන්නම් වෙන්නේ එතනම හිර වෙලා ඉඳී. ඔබ ක්‍රිකට් වලට කැමතිද? ක්‍රිකට් ගැන සුවිශාල උනන්දුවක් නැහැ. නමුත් 1996 වර්ල්ඩ් කප් කාලේ නම් ක්‍රිකට් වලට විශාල උනන්දුවක් තිබුණා. ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයෝ හිටියා. අද වෙද්දි නම් ඒ ගැන වැඩි දැනුමක් නැහැ. ඔබේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයෝ 3 දෙනෙක් නම් කරන්න කියලා කිව්වා. අර්ජුන රන්තුංග. සනත් ජයසූරිය. ඊට පෙර යුගයේ හිටපු රංජන් මඩුගල. අපි ඔබ ගැන දන්නේ නැති දේවල් තුනක් කියන්නකෝ. දැන් බොහෝ දේ අපි ඔබ ගැන දන්නවනේ. දන්නේ නැති දේවල් තුනක්. මම සාහිත්‍යයට බොහොම නැඹුරුයි කියලා දන්නවනේ. මම රංගනයට අමතරව මම කැමති කාරණා තමයි ඒවා. ඒවත් දන්නවා මම හිතන්නේ. රචනා කිරීම, ගීත, කවි ඒ වගේම මේ දවස්වල එක්තරා හින්දි කෘතියක් කවියට නගමින් ඉන්නෝ. මේවා දැනගෙන හිටියේ නැහැ. ඒක දැනගෙන හිටියේ නැහැ. දැන් ඔබව බොහෝ ඡායාරූප ශිල්පීන් ඔවුන්ගේ කැමරාවට හසු කරගෙන ඇතිනේ. ඔබේ ප්‍රියතම කැමරා ශිල්පීන් 3 දෙනා කවුද?
මම මං හිතන්නේ වැඩිපුරම කැමරා ගත කරලා තියෙන්නේ දයන් විතරන. ඔහුගේ කාචයට තමයි මං මම හිතන්නේ මගේ ජීවිත කාලේ වැඩි හරියක් මාව මගේ මූණ හසුනේ. ඊට පස්සේ නාරද අමරතුංග දිලනි අමරසිංහ. ඔබේ ප්‍රියතම සහාය රංගන ශිල්පීන් තිදෙනා. සිනමාවේ හෝ ටෙලි නාට්‍යවල. ජැක්සන් ඇන්තනි. ජැක්සන් ඇන්තනි මහතා. කමලා දරාරච්චි. චන්න පෙරේරා. ඔබේ ප්‍රියතම ගායකයින් තිදෙනා. ලංකාව. ලංකාව. ආචාර්ය වික්ටරත්නායක. විශාරද එඩ්වර්ඩ් ජයකොඩි. සුනිල් එදිරිසිං. ගායිකාවන් තිදෙනා. නන්දා මාලිනිය. නිරෝෂා විරාජිනී. එතනින් පල්ලෙහාටත් තව ගොඩක් අය ඉන්නවා. අපි එහෙම හිතමු. දැන් ඔබව හැමදාම බොහොම ලස්සනට හැඩගන්වන්නේ හැරිස් විජේසිංහ මහත්මයන්. ඔහු හැරුණාම ඔබව ලස්සනටම හැඩගස්වන අනිත් ඉදෙනා කවුද? මාව ලස්සනට හැඩගස්වලා දින තුෂාර ජොයිසා. ධනුෂ්ක කුමාර. ඊට අමතරව අද එයා ලංකාවේ නැහැ. එයාගේ නම නිරෝෂන් දිසනායක කියලා කියන්නේ. එයාට ක්ෂේත්‍රයේ අවදන්නේ ටිකිරි කියලා. ටිකිරි. අද ලංකාවේ ඉන්න හොඳම මෝස්තර නිර්මාණකරුවන් තිදෙනා කවුද? ෆැෂන් ඩිසයිනර්ස්ලා තුන්දෙනා. මෙහෙමයි අද ඒ පැත්ත ගැන මම එච්චර දන්නේ නැහැ. හැබැයි අද කාලයටත් ගැලපෙන එහෙම දේවල් කරපු තුන්දෙනෙක් ගැන මම කියන්නම්. මේකට අපි හැරිස් විජේසිංහ මහත්මයාව ගන්නෙ නැහැ. නැතුව. ඔව්. ලෝචින් සේනක ඩි සිල්වා. And රුචිරා. රුචිරා. Then ඔබ නිතරම සාදවලට සහභාගී නොවුණත් ඔබ වැඩි දකින්න ලැබෙන්නේ නැහැ අත්‍යවශ්‍යම දේක ඇරෙන්න. ඔබ කොළඹ සමාජය පිළිබඳව අවධානයෙන් ඉන්නවනේ. ඔව්. කොළඹ සමාජයේ ලස්සනට වඳින නෝනලා තුන්දෙනා කවුද? ගායිකාවක් හින්දා නෙමෙයි මෙයා ගැන කියන්නේ. චරිතා ප්‍රියදර්ශනී. කවදාත් මං එයාගේ ආනන්ද විදිය අගය කරපු කෙනෙක්. ඒ කියන්නේ තැනට ඔබින විදියට හරි ශ්‍රී ලාංකීය ගැහැණිය විදියට මේ අඳිනවා. තව අවන්තිකා මල්ලි මාරච්චි. එතකොට තුන්දෙනෙක් කොනේ. තුන්දෙනෙක් කො. ෂෙරින් කුමාර්තු. ඒ වගේම මහත්තුරු තුන්දෙනෙකුත් කියන්න පුළුවන්ද කොළඹ සමාජයේ ඉන්න ලස්සනට මඳින්? මහත්තුරු ඉතින් ෆුල් සූට් අඳි නැත්නම් නැෂනල් අඳි නැත්නම් දැන් ඔයා වගේ කැෂුවල් අඳි. හැබැයි මං හැමදාම දැක්ක දෙයක් කියන්නම් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකේ හින්දා නෙමෙයි. ඉතාම ඩීසන්ට් විදියට සහ මේ වැදගත් විදියට සහ තමන්ට ගැළපෙන විදියට කවදත් ඇඳපු කෙනෙක් තමයි කැලුම් විජේසූරිය කියන්නේ. මහා කොළඹ මහත්තුරුන්ගෙන් ඒ මහත්මයා අඳින විදියට මම ඉතාම කැමතියි. බොහොම ස්තුතියි. තනමල්විල කොල්ලෙක්. දීප්තට යශෝදරා දක්වන අප්‍රකාශිත ආදරය. මේ ගැන අද ඔබට අවංකවම මොකද හිතෙන්නේ? එහෙම දේවල් අපේ සමාජයේ ගොඩාක් තියෙනවා. මම ඒක දැනගත්තේ ඇත්තටම මේ තනමල්විල ප්‍රචාරය වුණාට පස්සේ පෞද්ගලික වශයෙන් බොහෝ අය කතා කරලා කියපු දෙයක්. හැමෝගෙම හිත දිනා ගන්න සමත් වුණෙත් ඒකයි. හැමෝටම ජීවිතේ ඉඳලා තියෙනවා එහෙම ඒක ප්‍රේමයද ඒක මොකද්ද කියන එකට වචනයක් නැහැ. ඒක අර සාම්ප්‍රදායික ප්‍රේමය නෙමෙයි. නමුත් එතනින් එහාට වචනයකින් නම් කරන්න බැරි අසීමිත ආදරයක් හැම කෙනෙක්ගේම ජීවිතේ තිබිලා තියෙනවා කියන එක මම දැනගත්තා. අද හිතෙන්නේ ඒක කොයිතරම් ඒ ලියපු කෙනා ඒ අදහස සිතෙහි පහළ වෙච්ච කෙනාටත් එහෙම අත්දැකීමක් ඇති සුසිත විජේමුණිට. මොකද හුඟක් අයගේ ජීවිතය අපි හැමෝටම පසුපස කතාවක් තියෙනවානේ. අපි මේ තරම් දුර ඉන්න අපේ ජීවිතේ කවුරු හරි ඉන්නවා අපිට එහෙම උදව් කරපු. දැන් මට මගේ පියාණන් ඒ වගේ ඔබට ඔබේ මව වෙන්න පුළුවන් ඔබේ ගුරුවරයෙක් වෙන්න පුළුවන් ඒ වගේම තව කෙනෙකුට සහෝදරයෙක් වෙන්න පුළුවන් තව කෙනෙකුට ආදරවන්තයෙක් වෙන්න පුළුවන්
ඉතින් මේක හරි ප්‍රකට කාරණාවක් ඒ අප්‍රකාශිත ආදරය තුලේ කියන්නේ ආපසු නොපත කිසිවක් ආපසු ගන්න ආත්මార్థයෙන් නෙමෙයි නී උදව් කරන්නේ එහෙම මේ මුළු ලෝකෙම මිනිසුන්ට අනිකාට කරන්න පුළුවන් නම් ඒ කියන්නේ වෙන වචන වලින් ගත්තොත් මුදිතා කියන ගුණය වඩවන්න පුළුවන් නම් මුදිතා ගුණය කියන්නේ තව කෙනෙකුගේ සතුට දැක සතුට වෙන කෙනාට ඒක තමයි මේ සමාජය අදාළුම ඉතින් ඒ ඒ කාරණාව මේ අපේ බෞද්ධ දර්ශනය කියන්න හදන දේ ඉතාම ලස්සනට මේ කතාව ඇතුලේ කිව්වා කියන එක තමයි මට කියන්න තියෙන්නේ මේක ලියපු කෙනා ඉතාම හොඳින් සමාජයේ නිරීක්ෂණය කරපු කෙනෙක් මතක් කරනවා මේ මොහොතේදී හිතට එකඟව ඇත්තම ඇත්ත මේ කතාව හා සඳහා පූර්ණ අනුග්‍රහකත්වය ලබා දෙන්නේ අපේ රටේ තිබෙන ප්‍රමුඛතම වාංශ බැංකුව ඔබේ ප්‍රගතියේ සහකරු හැටන් නැෂනල් බැංකුව හැටන් නැෂනල් බැංකුව ගෙවීම් කිරීම සඳහා ඉතාමත්ම පහසුවෙන් නවීන තාක්ෂණය ඇසුරින් හඳුන්වා දී තිබෙන ඇප් එකක් තිබෙනවා ඒ ඇප් එකේ නම සෝලෝ ඉතින් මේ සෝලෝ ඇප් එක ඔබේ ජංගම දුරකථනයට බාගත කරගෙන ඒ සෝලෝ ඇප් එක ඇසුරින් ඔබේ ගෙවීම් ඉතාමත් පහසුවෙන් කරන්නට කියලා අපි ඔබට ඇරයුම් කරමු එසේනම් සමුගන්නටයි මේ සූදානම් වන්නේ අපේ රටේ දේශීය අමුද්‍රව්‍ය වලින්ම නිෂ්පාදනය කරන රූපලාවන්‍ය අඩංගු නිෂ්පාදන කට්ටලයක් ඔබ වෙත තිල්න කරන්නට කියලා මට ලබලා දීලා තිබෙනවා දිලාස් ආයතනය සතුටින් බාර ගන්න. Thank you. ඒ වගේම හිතට එකඟව ඇත්තම ඇත්ත කතා කරපු ඔබට මගේ ආදරය පුද කරන්න වෙලාව මේ පුංචි තිලනයත් සතුටින් බාර ගන්න. කුඟක් පිං ඔබට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා සියලුම කාරණා වෙනුවෙන් බොහොම ස්තුතියි යශෝදා විමල ධර්ම මෙනවියත් එක්කයි අපි මේ කතා බහේදී එකතු වුනේ ඔබේ ඉදිරි අනාගතයේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා හිතට එකඟව ඔබ පතන අයුරින් ඔබේ ඉදිරි ජීවිතය ගෙන යන්නට ඔබට අවස්ථාව ලැබේවා තෙරුවන් සරණයි ආයිබෝවන්